ඔය සර්පයාගේ විස කියන්නේ ප්‍රෝටීන්ස් වර්ග. එවෑ තියෙන එන්සයිම. ඇත්තම සර්පයන්ගේ විස කියන්නේ පුතේ උට උගේ විස කියන්නේ මොනවද ඇත්තටම? දැන් නයාගේ නයි විස, පොළඟගේ පොළොන් විස කියන්නේ මොනවද? ඇත්තනම විස නෙමේ පුතේ ඔය. ඒ සතාගේ කෙල. ඒ සතාගේ දැන් උගේ අපේ කේට ග්‍රන්ථි වලින් කේටය ශ්‍රාවය වෙනවා වගේම සර්පයාගේ කේට ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන්නේ මොනවද? ඒ අපි සර්ප විස කිව්වට උගේ කෙලවල තමයි ඔය කියන එක. එතකොට මොකටද උට ඕක තියෙන්නේ? උගේ ජීර්ණ ක්‍රියාවලිය සඳහා. පැහැදිලිද? හැබැයි උගේ ජීර්ණ ක්‍රියාවලියට තියෙන සමහර එන්සයිම් අපේ ශරීරයට ඇතුල් කරපුවාම මොකද වෙන්නේ? අපේ ශරීරය තුළ තියෙන එන්සයිම් වල ක්‍රියාකාරීත්වය මොකරනවාද? බිඳවට්ටනවා. මේ දෙකළු අතර ප්‍රශ්නයක් ඇති වෙනවා, ගැටුමක්. ඒ ගැටුමෙන් අපේ ඇඟේ තියෙන එන්සයිමයි අරුණි. තොපි කොහොමද එපිටුලට ආයේ උඹලා අපේ જાති වෙන කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි දන්නේ නැහැ එහෙමද කියලා. කොහොමරි ප්‍රශ්නයක් ඇති. ඒ ප්‍රශ්නේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? අර සර්පවිෂයවත් දූලකවල තියෙන එන්සයිම වලින් අපේ එන්සයිම පුතේ බිඳවට්ටනවා. එතකොට අපේ ඇඟ ඇතුලේ සිදුවෙන එන්සයිම වල ක්‍රියාකාරීත්වය වෙන්නේ නේ. වෙන්නේ නැති නිසා තමයි සමහර සර්පයෝ කාපුවාම අපි මැරෙන්නේ. පැහැදිලිද? ඒ එන්සයිම වල ක්‍රියාකාරීත්වය සර්පවිෂවල තියෙන එන්සයිමෙන් බිඳවට්ටනවා. ඒගොල්ලෝ ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කරලා අපේ ඇඟේ තියෙන එන්සයිම වල ක්‍රියාකාරීත්වය විනාශ කරනවා. අපි ඒකට කියනවා දූලක කියලා. විනාශ කරපුවාම දැන් මේ රසායනික ප්‍රතික්‍රියාව දිගින් දිගටම ඇඟ ඇතුලේ සිද්ධ වෙන්නේ නැහැ. ඇඟ ඇතුලේ සිද්ධ වෙන්නේ නැතුවම අපේ ජෛව රසායනික ක්‍රියාවලිය බිඳවැටලා අපි අවසානයේ මරණයටපත් වෙනවා. ඕක තමයි සර්පවිෂෙන් කරන්නේ. නැත්තම් සර්පයා කොයි වෙලාවකවත් හරි අපිව මරණ චේතනාවෙන් අපිට දෂ්ට කරන්නේ නැහැ. මෙච්ච අපි ගත්තහම් පුතේ මේක තේරුම් ගන්න ඕනේ. එන්සයිම හැව ඔය කාර්ය බිඳවට්ටනේවා දූලක කියලා කියනවා. සර්පවිෂ කියන්නේත් මතක තියාගන්න. ඔය අපි ගත්තොත් එන්සයිම වර්ගයේ ප්‍රෝටීන තමයි සර්පවිෂ කියන්නේ. බෑදිරිද? හරි.